ආයුබෝවන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රවේණ විද්‍යාව ප්‍රවේණ විද්‍යාවට අදාළව මින්ඩල්ගේ නියම හා සම්බන්ධ එතකොට දෙවිතේ අපි මෙන්ඩල් නියම හා සම්බන්ධව සැලකද්දී වෙන ප්‍රධාන පැහැදිලි කිරීම අපි विविध स्वरूप्रधानमंत्री उदाहरण අපි දන්නකෝ ජීවිතයේ උස ලක්ෂණය කියලා. උස ලක්ෂණය කියන එක අපි ඉවරේ කරනවා කැපිටල් D කැපිටල් D ගන්න යුගලක වශයෙන් කියන්නේ. එහෙම නැත්නම් කැපිටල් D සිම්බල් D. ඒතර විටි කියන ලක්ෂණය සැලකුවොත් අපිට ගන්න පුළුවන් සිම්බල් D සිම්බල් D විදියට. එතකොට මේ අවස්ථාව අපි විවිධ සමයෝගී විදියට ඒ වගේම මේ අවස්ථාව අපි ප්‍රමුඛ සමයෝගී විදියට තමයි අපි लक्षण නමුම් විදිහටනේ සිම්බල් D සිම්බල් D විතරයි. එතකොට මේ දෙමාපිය දෙන්නා P1 කියලා ගන්නවා. parents ලා නිර්මාණය කරනවා පූර්ණ විභාජනයේ පදයක් කියන ජන්මාන G1. අපි කැපිටල් G ධර්ම ශාක කැපිටල් D ජන්මාන සිම්බල් D ධර්ම ශාක සිම්බල් D ජන්මාන නිර්මාණය කරනවා. මේ ජන්මානම දෙක සංයෝජනයේ කැපිටල් D සිම්බල් D ලැබෙනවා මේක ලොක්සල කරනවා F1 පරම්පරාව විදිහට මේ F1 පරම්පරාවේ D අපි පිටතට ප්‍රකාශ කරන ලක්ෂණය අපි රූප ලක්ෂණය විදිහට අදට පිටතට ප්‍රකාශන ලක්ෂණය සඳහා බලපාන ඥානය රූප ඥානය විදිහට අපි හඳුන්වනවා එතන මේ F1 පරම්පරාව ගැන 100% උසකේන ලක්ෂණය අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ
जनकेन्द्र जन्मानुनिर्माणिकल संयोजनेकला उसके लक्षण दिखेंगे। अभी एक लक्षण का संबंध साक्षात करेंगे जिंदगी में प्रवेशिकता लेने एक लक्षण है प्रवेशिकता लेने का संबंध बेहतर के लिए मत अभी करने बिंदल के एक अंग मुहम्मद मंगी एक लक्षण है प्रवेशिकता लेने एफआर परंपरा में जो पहले रूपांतर सीरीज है उसके लक्षण है एफआर परंपरा में इस की ना लक्षण है ना अभी का प्रोक्लाइशन ने F1 देने में का पता लगा रहा फंजी दिया वीडियो डर तो F1 देने ससाम से जिन्हें वाला भी लाख कर लो तो F1 F1 में ससाम से जिन्हें लाख कर दी तो F1 वाला तो में जिन्हें तो माय पेरेंट्स लगे थे क्या हम ये बोलो P2 तन देवना दिमाग तो एक बोलो अभी गाने कैपिटल टी सिंबल टी विद्या दर इधर उधर मेरे को लो जी टू नेता देवना जानमान निर्माण करना इधर जानमान वाकार देखा कभी ना हम लोग गाने को लो तो मैं इसमें भी व्यवस्था की ने दान जानमान वाले देखा पता ना वाह मैं अंकल दान वाले जानमान वाले देखा निर्माण करना इधर उधर इधर जब इधर ප්‍රජනිතය ගත්තාම මේ ධර්මාන සම්බන්ධලා කැටගරි කැටගරි සමයෝගී කුස උස ශාකයක් ලැබෙනවා ඒ වගේම මෙයා මෙයාට සම්බන්ධලා කැටගරි සිම්බල් ටී මෙයා මෙයාට එක කැටගරි සිම්බල් ටී ඒ වගේම සිම්බල් ටී වල මෙයා විසමයෝගී අවස්ථාවේදී වලට උස එතකොට මෙයා මිටි එතකොට අපිට ලැබෙන්නේ උස තුනක් සහ मिटी एकाप मिटर डर ऐसा तो क्या मिटर एक मिटर तो डर उस तो बच्चा मिटी एकाप मिटर अगर नहीं क्या अपने सारा काम नहीं तो डर अपने बिटिंग बनवा अपने लाख से नहीं डर रुपाल दर्श तो अपने रुपाल दर्श है डॉडर पर इधर उस तो बच्चा मिटी एकाप मिटर बाहर करना बोलवा इधर डर मैं उस तो ना मिटी एकाप मिटर नंबर मेरे को लगे හැබැයි පිටතට පෙන්නන්නේ නැති උතර මේගොල්ලන්ගේ මේ රූපාවල සිසඳා බලපාන ජානක සැකස ගන්නාම අවස්ථා තුනක් තියෙනවා අපි ඒ තුනක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ අදින ගන්නවා නම් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කැපිටල් ටී කැපිටල් ටී කියනවා කැපිටල් ටී විදියට ඉතින් කැපිටල් ටී ජන්මාන සම්බන්ධ වෙලා අපිට කැපිටල් ටී වල ශාකයක් ලැබෙනවා. යා උස ඉතින් මේ දෙන්නාගේ ඒවා අපිට ලැබෙන්නේ එකයි. ඒ වගේම කැපිටල් ටී සිම්පල් ටී ජාතියේවා කැපිටල් ටී සහ සිම්පල් ටී ජාතියන් සම්බන්ධ වෙලා අපිට ලැබෙනවා දෙන්නේ. ඒ වගේම සිම්පල් ටී සම්බන්ධ වෙලා එකේ. ඒකට මෙතන අපිට ප්‍රවේදී දර්ශ අනුපාතය ලැබෙනවා 1ට 2ට 1 අනුපාතයට. එතන මේ බුද්ධලගේ 1ට 2ට අනුපාතය. ඒ ලැබෙන අනුපාතය අපි සලකනවා ප්‍රවේදී දර්ශ අනුපාතයේ විදියට. එතකොට දැන් බෙන්ඩර්ගේ පළමු නියමයක පැහැදිලි කරන්නේ ජීවින්ගේ මේ එක ලක්ෂණයක් සම්ප්‍රේෂණය වීම හා සම්බන්ධව පැහැදිලි කිරීමක්. අපේ විදිහට එක ලක්ෂණයක් ඊළඟ පරම්පරාවට අනිවාර්යමද කියන එක පැහැදිලි කරනවා. අනේ එක ලක්ෂණයක් ඊළඟ පරම්පරාවට ගමන් කරන ආකාරයේ පැහැදිලි කිරීමේ අපි හඳුන්වනවා ඒකාංග වුමා. මේක බෙන්ඩර්ගේ වියුක්ත වීමේ නියමයේ විතරක් අපි මේ පළමු නියමය පැහැදිලි කරන මෙන්නගේ යුක්ත වීම නිමිතියට තව යුක්ත වීම දෙන්නේ තව ජනක ජනකී මේ තියෙන ප්‍රවේදර්ශ වෙනමලා ජන්මාන වලට ගිහිල්ලා ආයනන දේවා සම්බන්ධ වීමකට ලක් වෙනවා. එතකොට මෙන්න එක ලක්ෂණයක් මේ විදිහට ගමන් කරන ආකාරයට පැහැදිලි කරන එක අපසල ගන්න ඒකාංග මුමක් විදියට. දර නැත්නම් මෙන්නගේ යුක්ත වීමේ නියමයේ විදියට එළමේ එක ලක්ෂණයක් හා සම්බන්ධව සලකද්දී එතකොට මේ මෙන්ඩල්ගේ පළමුවේ නියමයේ විදිහට අපි එතකොට අර්ථකථනය කරන්නේ ජන්මතන් ප්‍රවේණි ජන්මානෝ ජනනය කරද්දී ඒ මෙන්ඩල්ගේ එතකොට මේ ජන්මනේ ජනකීන්ගේ නැත්නම් වෙන ප්‍රවේණි දර්ශ වෙන්නලා ස්වාධීන වෙන්නලා ඒවා ඊළඟ ජනකීන්ට ගමන් කරන අතරේක අපිට මෙන්ඩල්ගේ පළවෙනි නියමයේදී අපිට පැහැදිලි කරන්න පුළුවන් ජීවීන්ගේ ආරක්ෂණය සඳහා සාධක විකලන බලපානවා ත්‍රේව ජන්මාන හදද්දී
වෙන්වෙන්ව ගමන් කරන කෙනෙක් තමයි අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. එතකොට ඔක අපිට ඕන නම් 50 සටහනක් ආදායයෙන් පැහැදිලි කරන්න පුළුවන්. එතකොට 50 සටහනක් ආදායයෙන් පැහැදිලි කරද්දී අපි ගන්නක උදාහරණයක් විදිහට මම ගන්නවා රතුමා දරන ශාකය. එතකොට මේ රතුමා දරන ශාකය මුහුණු කරනවා සුදුමා දරන ශාකයක් සමග. රතුමා දරන ශාකයක් සුදුමා දරන ශාකයක් එක්ක මුහුණු කරාම ලැබෙන F1 ප්‍රතිනිධිය අපිට සියලු රතුමා දරන ශාකය ලැබෙනවා. හේතුව ගමු අපි දෙමාපිය පරම්පරාවෙන් නුමුම් රතු නුමුම් සුදු. රතුමා දරන ශාක වල මම ප්‍රවේදර්ශී විදිහට යෝජනා කරනවා කැඩ ආ ඒ කියන්නේ මේගොල්ලෝ සමයෝගී ඉස්ස විදියට නුමුම්නේ මෙයා නුමුම් නිසා සමයෝගී ඒකට සිම්පල් ආ සිම්පල් ආ විදියට පවතිනවා. ඉතර මේගොල්ලෝ ජන්මානු නිර්මාණය කරනවා මෙයා කැඩ ආ ජන්මානු මෙයා සිම්පල් ආ ජන්මානු අපි මේව සමාන කරද්දී ජන්මානු රවුම් කරන්න ඕනේ. ඉතර මේවා G1 විදියට සලකනවා මෙයා P1 විදියට සලකනවා. ඒ වගේම මේ ජන්මානු මාවලා නිර්මාණය කරනවා කැපිටල් R සිම්බල් R. ඉතර මේගොල්ලෝ අපි F1 පරම්පරාව විදියට හඳුන්වනවා. මේ F1 පරම්පරාව ගන්නවා 100ක් වතු. එතකොට අපිට F1 පරම්පරාවේ විදිහට පෙන්වන රූපාන්තරය සඳහා බලපාන ඥානීය ප්‍රමුඛ ඥානීය වගේම ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය අපි සලකන්නේ. එතකොට මම F1 දෙන්නේ සර් සංසේචනයකට ලක් කරනවා. එතන මේකලා P2 ඉතින් අපි සලකන්නේ. එතන P2 විතර සලකද්දී එතන F1 අපි කැපිටල් R සිම්බල් R කැපිටල් R සිම්බල් R එතන මේකලා ජන්මානු G2 ජන්මානු ගත්තා. මෙයා ජන්මානු වර්ග දෙකක් හදනවා. මියුට් වෙලා ගිහිල්ලා මෙයා ජන්මානු වර්ග දෙකක් හදනවා. මියුට් වෙලා ගිහිල්ලා මෙයා ජන්මානු ගණිතේ අපි 50 සටහනක හඳුන්වන්න කියලා අපිට මෙතන ජන්මානු වර්ග හතරක් තියෙනවා. ඒක නිසා මේක මම මෙහෙම ගන්නවා. මේකේතොර ස්ත්‍රී සහ පුරුෂ විදිහට අපි සලකන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මේක මේ අතර මෙහෙම කරනවා. මේක මම ගන්නවා. අරගෙන මෙතන ජන්මානු වෙනකොට මේ මේකේ තොර අපි ස්ත්‍රී සලකන්න කැපිටල් ආ ජන්මානු. මෙයා සිම්පල් ආ ජන්මානු. ඒ වගේම මෙයා කැපිටල් ආ ජන්මානු. මෙයා සිම්පල් ආ ජන්මානු දෙමේ දෙක සම්බන්ධ වෙලා කැපිටල් ආ කැපිටල් ආ මෙයා රතු. මෙයා කැපිටල් ආ සිම්පල් ආ මෙයා රතු. මෙයා කැපිටල් ආ සිම්පල් ආ මෙයා රතු. මෙයා සිම්පල් ආ සිම්පල් ආ සුදු. බලනකොට මේ පරණ සතාන ගත්තාම මේ පරණ සතානේ කියලා ලැබෙන්නේ F2 පරම්පරාව. F2 පරම්පරාවේ අපිට ඒතර රූපාණු දර්ශ්‍ය අනුපාතය අපි හරගන්නේ රතු සුදු රූපාණු දර්ශ දෙකයි තියෙන්නේ. රතු තුනකට සුදු එක අතර රූපාණු දර්ශ පාදයේ විතර තුනට එකක් විතර සලකනවා. ඒ වගේම ප්‍රවේණී දර්ශ අනුපාතය සලකන්නේ කැපිටල් ආ කැපිටල් ආ වේවා එකයි කැපිටල් ආ සිම්පල් ආ වේවා එකයි සිම්පල් ආ සිම්පල් ආ වේවා එකයි එකට දෙකට එක අනුපාතය තුනේ තමයි ප්‍රවේණී දර්ශ අනුපාතය. ඔය විදිහට අපි එක ලක්ෂණයක් අරගෙන මේ පැහැදිලි කරන නියමයක් අපි සලකනකොට මෙන්ඩල්ගේ ඒකාංග මුහුමන තම මෙන්ඩල්ගේ පළවෙනි නියමයේදී අපි සලකනවා.